මාස 10ක් වැනි කෙටි කාලයක් තුල මෙරට උද්ධමනයේ 70%ක පමණ සිට තනි අංකයක් දක්වා අඩු කර ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසනවා. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවති 13 වෙනි ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා පරිවර්ෂණ සම්මන්ත්‍රණයේ අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියාත් මිරාල් ධම්මික කුමාර විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා ආචාර්යවරුන්ගේ සංසදීය සභාපති ආචාර්ය වසන්ත ප්‍රේමරත්න සම්මන්ත්‍රණයේ සභාපති ආචාර්ය තමරා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මිහිකතගේ ගීත යන මාතෘකාව යටතේ වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ දුර්ලභ ඡායාරූප එකතුවක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී ප්‍රදර්ශනය කෙරුණා. 2014 වසරේ සිට මේ දක්වාගත් ඡායාරූප ප්‍රදර්ශනයට එක් කර තිබුණා. චේ ගෲප් සංගමයේ සංවිධාන කළ ප්‍රදර්ශනයේ හෙටින් අවසන් වෙනවා. මෙම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අසංග ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකගේ දැඩි කැපවීම මත ප්‍රදර්ශනය සංවිධාන කර තිබුණා. ලබන 26 වනදා සිට 31 වනදා දක්වා පේරු රාජ්‍යයේ ලීමා නගරයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු සමත් වුණා. මෙරොන් විජේසිංහ, ලෙසඳු අර්ථවිදු, ඉදුසර විදුෂාන් යන මෙම සිසු නැගීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයට මුහුණ දීමට සිටින දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන සම්මන්ත්‍රණයක් කතරගමදී පැවැත්වුණා. 306A1 සිංහ දිස්ත්‍රික්කයේ නවසිංහාධිපති වෛද්‍ය ප්‍රියංග පුපුලේවත්ත මහතාගේ මූලිකත්වයෙනුයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. එමෙන්ම දියවැඩියා පරීක්ෂණ හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශන වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. මෙරට ආරම්භ කළ ජපන් පෙරපාසල් සම්ප්‍රදායේ පළමු වැන්න වන යොෂීඩා ජාත්‍යන්තර පෙරපාසලේ 45 වන වාර්ෂික ක්‍රීඩා තරගාවලිය පසුගියදා එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ජපානයේ දානපතියෙකු වන තකීකෝ යොෂීඩා මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම පෙරපාසල් ආරම්භ කෙරුණා. 1979 වසරේ සිට එය ක්‍රියාත්මකයි. එම පාසල් සමූහයේ අධ්‍යක්ෂිකා අම්බපාලි සිකුරාජපති මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.